Red FM Belangala Kapavi Janata Seviyata හැමෝටම අද සතුටු සඳුදා දවස නෙතෙපෙන් බැලුම්ගල සතුටු සඳුදා දවසෙන් තමයි ඔබත් එක්ක මෙහෙම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ තිරණ අයබෝන් සුබ දැසනක් අයබෝන් චිරාන් සුබ දැසනක් කියලා චිරාන් ඔබට වගේම මේ වෙලාවේ නෙතෙපෙන් බැලුම්ගල අහගෙන ඉන්න අද සතුටු සඳුදා නෙතෙපෙන් බැලුම්ගල අහගෙන ඉන්න හැමෝටමත් ප්‍රාර්ථනා කරනවා ඉතින් අද සතුටු සඳ දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔව් සතුටින් වැඩ කරන කෙනෙක් ගැන ඔව් අපි තිල්ල මේ සමාජය ගත්තාම මේ ගොඩක් ඉල්ලීම් ඉල්ලන සේවකයන් නිලධාරින් ඉන්නේ තමන්ගේ ඉල්ලීම් විනුන් රන් කරන උද්ඝෝෂණය කරන එහෙම තම්පෙලපාලියන් එහෙම මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ ගොඩක් නිලධාරීන්. ඔව් මොකද තමන්ගෙන් වෙන්න ඕන යුතුයකමට වඩා ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු නොවි තමන්ගෙන් වෙන්න ඕන රාජකාරිය හරියට ඉෂ්ට කරන ඕන නම් චිරාන් බොහෝ වෙලාවට සමාජයෙන් තමන්ට වෙන්න ඕන යුතුයකම වගකීම් මේ දේවල් ආපස්සට එනවා. ඉතින් එහෙම යුතුයකම ඉටු කරපු එක්තරා රාජ්‍ය නිලධාරිනියක් ගැන තමයි අද අපි කතා කරන්නේ. හරි. අපි මුලින්ම කතාව පටන් ගමු. කවුද මේ රාජ්‍ය නිලධාරිනිය කොහොමද මේ ඉල්ලීම් වලට මූලිකත්වයක් දෙන්නේ නැතුව තමන්ගේ යුතුයකම වෙනුවෙන් තමන්ගේ සේවය ලබා දීම වෙනුවෙන් ඇය මොකද්ද කරන්න කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරලා අපි කතාව පටන් ගමු. ඔව් සාමාන්‍යයෙන් මේ අපි දන්නවා චිරාන් මේ රෝගියෙක් රෝහලට තමයි බේත් ගන්න යන්නේ. එහෙම නැතුව වෛද්‍යවරයා යන්නේ නැහනේ රෝගියා ගාවට නේද? හැබැයි රෝගියා ගාවට යන වෛද්‍යවරයෙක් තමයි අද අපේ කතාවට මූලික වෙන්නේ. ඇය ලුණාව රෝහල මොරටුව ලුණාව දිසා රෝහලේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගලහේන මහත්මිය. ඇය මේ දිනවල විතරක් නෙමෙයි දැන් කාලයක් තිස්සේ ලුණාව ප්‍රදේශයේ ඉන්න නැත්තම් මොරටුව ප්‍රදේශයේ ඉන්න රෝගී වෙච්ච දුප්පත් අහිංසක මිනිස්සු ළඟට ගිහින් ඇගේ සේවාව ලබා දෙනවා. ඉතින් ඒ සේවාව ලබා දෙන විදිහ අපිට පහුගිය දවස්වලදී දැනගන්න ලැබුණා. ඒත් එක්කම අපි මේ ඇයත් එක්ක විශේෂ කීප දෙනෙක් ඉන්නවා. ඒ ඇයත් එක්ක කතා කරලා විශේෂයෙන්ම නයනා දර්ශනී මහත්මිය තමයි මේ වෛද්‍යතුමියත් එක්ක යන්නේ. ඇගෙන් අපි මේ සම්බන්ධයෙන් කතා කරලා ඇහුවා මේ මොකක්ද මේ කරන වැඩේ ඇයි මෙහෙම කරන්න කියන කාරණාව. කවුරු හරි ලෙඩාගේ ගෙදර කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මේ මගේ තාත්තා ලෙඩ වෙලා ඉන්නවා. මැඩම් මෙහෙම බලන්න එන්න පුළුවන්ද කියලා මැඩම් එතකොට මට කියනවා නම් අයියේ ඩ්‍රෙස් එකයි ඔක්කොම ගන්න කියලා. ඊට පස්සේ අරගෙන ඊට පස්සේ මම මගේ හෝම් විසිට් කියන පොතක් තියෙනවා. ඒ පොතේ මම පිළිවෙලට ලියාගෙන තියෙනවා මේ දාලා මේ දවසට මේ ආ ඉතත් අපි එකලන්නේ ටෙලිෆෝන් නම්බර් එකක් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ටෙලිෆෝන් නම්බර් එක ලියාගෙන මම මට ඉතින් මැඩම් කියනවා දැන් ලෙඩ බැලුවට පස්සේ 12 වෙනකන් ලෙඩ බාහිර රෝගියන්ගෙන් මැඩම් දෙවන දෙකේ ඔක්කොම බලනවා. බල්ලිවල මට කියන 12න් පස්සේ හොස්පිටල් යන්න කියලා. එතකොට අර පොත බලලා මම අර කන්ටැක්ට් නම්බරේ කතා කළා. මම ලෑස්ති කරගන්න හොම් විසිට් එක. ඒක මැඩම්ගේ වාහනේ තමයි යන්නේ. එතකොට ඒ ලෙඩාගේ ඉස්සර අහලා ඊට පස්සේ ලෑස්ති කරගෙන යනවා. ගෙදරට ගිහිල්ලා ඉතින් ඒ ලෙඩා එතකොට මැඩම්ගේ වාහනේම ගිහිල්ලා මම අවශ්‍ය උපකරණ ටික අරගෙන යනවා. ලේක් කජුග මැෂින් එක තව ගලුකොමීටරේ ඒ වරන් ගිහිල්ලා ඊට පස්සේ ඒවා චෙක් කරලා එම් බලලා මැඩම් බෙහෙත් දෙනවා. ඊට අමතරව ඉතින් ගොඩාක් දුප්පත් කෙනෙක් නම් එයා බෙහෙත් යන්න බැරි නම් මැඩම් එයාට බෙහෙත් යන්න විදිහක් හදලා දෙනවා. ගොඩක් දුප්පත් මිනිස්සු තමයි මොරටු ඉන්නේ. ඒ දිවල් වලට තමයි සාමාන්‍යයෙන් යන්නේ. තිලින මේ අපේ රාජාවලිය ගත්තාම මේ වෙදකම සම්බන්ධයෙන් පවා කියන්නේ රජ වෙලා ඉඳලත් වෙදකම් කරපු රජුරවරු අපේ රාජාවලියේ ඉන්නවා. අපි මේ එහෙම කතා බහ කරොත් එහෙම සත්තුන්ට වෙදකම් කරපු එහෙම නැත්නම් රෝගීන්ව සොයාගෙන ගිහලා වෙදකම් කරපු එහෙම රජවරු අපි අතර ඉන්නවා. ඒතකොට මේ වෙදකම කියලා කියන්නේ එහෙම මේ අර කෙනෙක්ව බලන්නේ නැතුව තෝරා බේරා ගන්න නැතුව එහෙම තමයි මේ වෙදකම අතීතේ ඉඳන් කරන් ආවේ. හැබැයි මේ පසු කාලීන යම් යම් ඔය ඉල්ලීම් මුල් කරගනිමින් නැත්නම් වෘත්තීය සමිති බිහිවීමත් එක්කම මේක සම්බන්ධයෙන් සමාජිනුත් යම් මතයක් මතුවානේ මේ වෛද්‍යවරු කියලා කියන මේම පිරිසක් කියලා. හැබැයි අපි නෙත්ෆෙම් බැලුම්ගල විදියට අපි කරපු අනාවරණයක් එක්ක තිබෙනවා ඒ තමන්ගේ වෘත්තියට එහා ගිහිල්ලා රට වෙනුවෙන් තමන්ගේ ජනතාව වෙනුවෙන් මෙහෙයක් කරපු වෛද්‍යවරු සම්බන්ධයෙන් අනන්ත අප්‍රමාණව අපි නෙත්ෆෙම් බැලුම්ගලෝස්සේ සාකච්ඡා කරලා තිබෙනවා. අර චිරාන් කියව කතාවට යමක් එකතු කරන්න ඕන කියලා මට හිතුණා. මේ සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියලා පංචමහා බලවේගය හඳුන්වනවානේ. එතනනුත් සංඝයා වහන්සේට පස්සේ ඉන්නේ වෛද්‍යවරු. එතකොට වෛද්‍යවරු කියන්නේ තමන්ගේ රෝගීන් වෙනුවෙන් ඉතාම කැපවීමකින් කටයුතු කරන පිරිසක්. ඔවුන්ගේ ලෙඩ රෝග අඳුරගෙන නේද අපි දන්න විශාල කැපකිරීමක් කරනවා. එතකොට ඒ කැපකිරීම අද වෙනකොට සමහර අර උද්ඝෝෂණ කරන තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් විතරක් කතා කරන තත්ත්වයක් නිසා යම් විදිහකට යටපත් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මේ වෛද්‍යවරු කියන කොටාසේ මේ කණ්ඩායම ඊටාම සමාජයේ ඉහළ මට්ටමක් ඉහළ පිළිගැනීමක් තියෙන කොටාසයක් බවට පත් වෙලා තියෙනවා. ඔව් තිලෙන් අපිට මතකයි මේ අර කොරෝනා වෛරසය ලංකාවට ඒ බලපෑම ආපු වෙලාවේ IDH රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රමුඛ ලංකාවේ සමස්ත වෛද්‍යවරු කොහොමද ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරේ කියන කාරණාව සම්බන්ධ මුළු රටම දැනුවත් වුණා. නැත්නම් බැලුම්ගල තෝන්
සම්බන්ධයෙන් කතාබහ කිරීම කළා මොකද කොහොමද ඒ සූදානම් වීම කළේ කොහොමද රෝගීන්ව පිළිගත්තේ කොහොමද ප්‍රතිකාර කිරීම කළේ කියලා දැන් එහෙම වෛද්‍යවරු පිරිසක් මේ රටේ ඉන්නවා අපි රැක බලා ගත යුතු යෝන් දැන් මේ මේ වැඩේ කරන වෛද්‍යතුමිය මේ සම්බන්ධයෙන් අපි කතා කරමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා ඔව් මේ වෛද්‍යතුමියත් හොඳ පුහුණුවක් ලද විශේෂඥ වෛද්‍යවරියක් ඉතින් විදේශ රටවල ගිහිලා තමයි මේ පුහුණුව ලැබලා තියෙන්නේ ඉතින් ඒ රටේදී ලැබපු අත්දැකීම් අපේ රටටත් ගේන්න ඕන කියන එක තමයි එතුමියගේ මතය වෙලා තිබුණේ ඉතින් ඒ නිසා ලුණාව රෝහලට ඇවිල්ලා වැඩ බාරගත්තෙන් පස්සේ එතුමිය ගිහිල්ලා ගෙයින් ගෙට ගිහිල්ලා අසරණ රෝගීන්ට නැත්නම් වියපත් වුණු රෝගීන්ව බලන්න යන්න ඒ අයට නැවත රෝහලට ඇවිත් යන්නෙන්න ඉතාම අපහසුයි. ඉතින් එහෙම අය ගාවට තමයි ඇය යන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ මල්කාන්ති වෛද්‍යතුමිය අපිත් එක්ක කතා කළා. දුප්පත් රෝගීන්ගේ නිවෙස්වලට ගිහින් ඒ රෝගියා ළඟටම ගිහිලා ප්‍රතිකාර කරන කෙනෙක්. ඇයි මෙහෙම හිතුනේ රෝගීන් ගාවට යන්න? එහෙම හිතුනේ ඇත්තටම මම හදාරලා තියෙන්නේ පෞල් වෛද්‍ය විද්‍යාව කියන විෂය වැඩිදුර අධ්‍යාපන කරලා තියෙන්නේ විශේෂඥවරියක් විදිහට මට පුහුණුව ලැබුණේ සම්බන්ධව. එතකොට පවුලේ සමාජිකයන්ගේ සියලුම රෝගවලට කායික රෝගවලට ප්‍රතිකාර කිරීමේ හැකියාව තමයි විශේෂඥ වෛද්‍ය පුහුණුව ලැබිලා තියෙන්නේ. එතකොට ඒක ලබා ගත්තේ ඉංගලන්තේ පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණුව සහ මෙහි කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය විද්‍යායතනින් තමයි අපි මේකට පුහුණු කරේ. ඉංගලන්තේදී මම දැක්කින්න රෝගීන් ගෙදරින් පිටට යන්න බැරි අත්‍යවශ්‍ය තත්ත්වය. උදාහරණයක් විදිහට ආබාධිත තත්ත්වයන් ප්‍රෙෂර් දියවැඩියාව නිසා සංකූලතා ඇති වෙන ඇඹට වැටිච්ච රෝගීන් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ බලන ක්‍රමයක් තියෙනවා වෛද්‍යවරයා ගිහිල්ලා ඒගොල්ලන්ගේ ළඟට. ඉතින් එතකොට මම හිතුවා ඒ පුහුණු අපිටත් පිටිදික් ලැබුණා. එතනදිම මම හිතාගත්ත මම ගිහිල්ලා ලංකාව කියන්නේ අපේ පුංචි දුප්පත් රටා. මේ වගේ රටක ඇත්තටම අපිට සෝහලට යන්න බැරි එක්ස්ටෙන්ඩ් රෝගීන්ගේ කායික වෛද්‍ය මේ ප්‍රශ්න වලට ගැටලු අපි එතෙන්ට ගිහිල්ලා කරලා දෙන්න පුළුවන් නම් ඉංගලන්ත වගේ උසස් දියුණු රටකට කරනවා නම් අපි මේක අනිවාර්යයෙන්ම අපේ රටේ රෝගීන්ට කරන්න ඕනේ. මොකද මුදල් ආර්ථික ප්‍රශ්න පවුලේ සමාජිකයන් හැමෝටම එක විදිහට ආර්ථික තත්ත්වයක් නැතිකම ඒ හේතු ඔක්කොම කලකලා බලලා මං හිතුවා මං කරනවා කියලා. තිලිනමේ දෙයක් සම්බන්ධයෙන් අපි කරනවා කියලා හිතුවොත් ඒ දේ නවත්වන්න හැකියාවක් කාටවත් නැහැ. ඒ සිතුවිල්ල තමයි අවශ්‍ය වෙන්නේ මොකක්ද කරන කාරණාව කියන දේ සම්බන්ධයෙන්. දැන් වෛද්‍ය මල්කාන්ති ගලහේන මහත්මියත් කියලා කියනන්නේ එහෙම තැනැත්තියක්. මේ විදේශ රටවල් වලදී තමන් ලැබපු අත්දැකීම් මේ රට තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ රටේ අහිංසක ජනතාවට තමන් ඉගෙනගත්ත දේෙන් ප්‍රයෝජනයක් ලබා දෙන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියන සංකල්පය තමයි තිලින එතුමියට ආවේ. ඒ අනුව තමයි ඒ වෙලේ සැලසුම් කළ ක්‍රියාත්මක කළේ. හුඟක් වෙලාවට අර චක්‍රලේඛයක් දිහා බලාගෙන මේකෙන් එළියට යන්න බෑ මේක තමයි අපිට පැවිදලා තියෙන රාජකාරිය කියලා එහෙම කොටු වෙලානේ හුඟක් නිලධාරීන් ඉන්නේ. ඒක මේ වගේ නීති රාම වලින් පිටට ගිහිලා අලුතෙන් හිතලා තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම මේකයි කියලා හිතලා එහෙම කරන්න පුළුවන් ශක්තිය ඇයට තියෙනක මොනතරම් වටිනවද? තමන්ගේ මේ වාහන බලපත්‍රය වෙනුවෙන් තමන්ගේ දරුවා ඉස්කෝලේ දාගැනීම වෙනුවෙන් සටන් කරන රාජ්‍ය සේවකයෝ ඉන්න රටක මේ වගේ වෛද්‍ය නිලධාරීතුමියක් ඉන්න එක ගැන තිලින ඇත්තටම අපි සතුරු වෙන්න ඕනේ. අපි සතුරු සතුදා දවසේ කතා බහ කරන්නන්නේ මේ වගේ චරිත සම්බන්ධයෙන්. ඔබත් දන්නව ඇති මේ චරිත ගැන. අපිට පුළුවන් කතා කරලා කියන්න 0112553 63. දැන් සමහරු ඉන්නවා මේ චිරන් මේ සල්ලි තියෙන අයට සාමාන්‍යයෙන් රෝගියෙක් අරගෙන රෝහලකට හෝ මේ ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් මුදලට තමන්ගේ නිවසට ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ අයගේ අත්දැකීම් වලට අනුව දැන් නිකන් යනවා කිව්වහම සල්ලි තියෙන හොඳ මිල මුදල් තියෙන අයත් මේ ගෙන්න ගන්න උත්සාහ කරනවා. අපේ රටේ කට්ටිය සමහරු එහෙම නෙදින්නේ. ඔව්. ඉතින් මේ එහෙම අත්දැකීමුත් තියෙනවා කියලා මේ නයනා දර්ශනී මහත්මිය අපිත් එක්ක කතා කරනකොට කිව්වා. සමහර වෙලෙත් වෙනවා සල්ලි තියෙන මිනිස්සු වර්ගයේ ඉන්න කරදරයට එක්කයි යන්න. එහෙම ඉතින් එහෙම මිනිස්සු ළඟට නම් යන අඩුයි අපි. ගිහිල්ලා රැවටිලා තියෙනවා. ඉතින් එහෙම සමහර ලාවට දැන් අපි එන්නේ දුක් අපි තියෙන්නේ අපි ඉන්නේ කලක් මේකට යන එක තිබුණා. මේකලා ડોක්ටර් කෙනෙක් ගෙනල්ලා හරි බලව ගන්න පුළුවන් අය කෙනෙක් නේ. ඊට පස්සේ මමයි මැඩමුයි අර අස්වැන්න බැරිම රෙවැල්ලි ඔය කොඩා පිරාර වේරල සීරියේ හේලෙද්දුල බලන්න. තවස ඔය ඉන්දි බැද්ද හිම කෙවල් තියෙනවා. කුප්ලි කුප්ලි මෝලවල් කරන මිනිස්සු එහෙම ඇත්තෙම ඉතින් කාර් එකේ යන්න තරම් අපහසුයි. ඒත් මැඩම් කොහොම හරි ගිහිල්ලා එළිදු බලලා ඉතින් අපි දෙන්නත් එකෙන් බලලා ඉතින් තුනහම මෙතනම මරනකොට ඉතින් ඒ වැඩකට පෙරදල මැඩම් යනවා. ඇත්තෙම මටත් සතුටුයි. මිනිස්සුන් මුකුත් කරගන්න බෑ. කිව්වට කෑල්ලක ඒ මොන ෆෑන් එකකත් මැඩම් දිය ගමන් පුටුවක් අරගෙන ඉතින් කැක් නෑ. ඇත්තමයි මහත්තයෙක් ඇවිල්ලා බලන්න ඕනේ. මේක කියලා වැඩක් නෑ. මට කැතයි කියලා වෙලාවට නමුත් මැඩම්ට එහෙම කැතක් නෑ. ඒ මිනිස්කුනේ තමයි ඇයව මේ තරම් වෙනස් කරලා තියෙන්නේ. අලුතින් හිතන්න පුරුදු කරලා තියෙන්නේ. ඉතින් මේ අලුතින් සිතුවිල්ලක් හිතට ආවහම ඒක ක්‍රියාත්මක කරනකොට තමයි අර සමාජයේ හැමදෙනාගේම අවධානය යොමු වෙන්නේ. ඉතින් ඇය මේ කරන දේ නිසා
දැන් ඔබ නිකමට මොරටුව පැත්තට ගිහින් අහන්නකෝ මේ වෛද්‍යතුමිය ගැන. හැමෝම දන්නෝ ඇය ගැන. හැමෝම ඇය ගැන කතා වෙනවා. ඇය නොදන්න කෙනෙක් ලුණාව ප්‍රදේශයට ගියාපම හොයාගන්න නෑ. ඔව්. අනික් කරුණ තමයි දැන් මේ සාමාන්‍ය අපේ සමාජ මතයක් තියෙනවනේ මේ සල්ලි දිනව නම් ඕනම දෙයක් කරන්න අපේ රටේ මිනිස්සු ලෑස්තියි කියලා. මේ එහෙමනේ කතා බහේ තියෙන සමාජයේ තියෙන මතය ඒකනේ. හැබැයි දැන් මේ මල්කාන්ති ගලහේන වෛද්‍යතුමිය මේ මේ රෝගියෙක්ගේ ගෙදරට ගිහිල්ලා ඒ සත්කාර කිරීම කරන්න කිසිදු මුදලක් අපේක්ෂාවෙන් නෙමෙයි. එහෙම බලාපොරොත්තුකින් නැතුව දැන් එන්නේ. තවත් සේවිකාවක් එක්කගෙන ගිහිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ඒ ඇය වෙනුවෙන් පරිණඩි ගෙවි මේ සියල්ලමත් කරනවා. හැබැයි රෝගියාගෙන් හෝ ඒ පවුලේ ඥාතීන්ගෙන් කිසිදු මුදලක් අය කිරීමක් කරන්නේ නැහැ මෙතනදී. ඉතින් තමන්ගෙන් වෙන්න ඕන වගකීම හරියට මිටු කරන මොරටුව ලුණාව දිසාරෝහලේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගලහේන මහත්මිය සම්බන්ධයෙන් අපි අද කතා බහ කරමින් ඉන්නේ. අපි ආරාධනා කරනවා ඔබටත් අපිත් සමගින් කතා කරන්න පුළුවන්. සමහර විට මොරටුව ප්‍රදේශයේ කෙනෙක් නම් ඈත් එක්ක ගනුදෙනු කරලා තියෙන නේද? අනිවාර්යයෙන්ම. අනේ ඔබේ නිවසට ඇවිල්ලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් අපිට කතා කරන්න 0112 55 33 63 අපේ දුරකථන අංකය. අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ නැවතත් මේ කතා බහට එකතු වෙමු. ලුංගලා කැපර් ජනතා සේවයට dedicated to serve the people. අද net fm සතුරු සඳුදා දවසේ අපි ඔබත් එක්ක මේ කතා බහ කරමින් ඉන්නේ මේ තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී නැතුව මේ රෝගී සත්කාරක සේවාව වෙනුවෙන් ගෙදරටම ගිහිල්ලා රෝගීන් වෙනුවෙන් බලන කියන රෝගීන්ට ප්‍රතිකාර කරන මොරටුව ලුණාව රෝහලේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගලහේන මහත්මිය සම්බන්ධයෙන් තමයි කතා බහ කරමින් ඉන්නේ. තිලින්න මේ දැන් අර අපි කිව්වනේ මේ රටේ එහෙම රාජ්‍ය සේවක පිරිසක් ඉන්නවා සහ ඉඳලා තියෙනවා කියලා. මේ ජනතාව වෙනුවෙන් හිතලා ඔවුන්ගේ සේවය කරන අපිත් එක්ක දුරකතනින් ඉන්නවා සුනිල් මහත්මිය. ආයිබන් සුනිල් මහත්මිය. ආයිබන් අපේ මහත්මයෝ. අපි කියන්නේ නැතුව ඔබ මම අපිට හැඳින්වීමක් කරන්නකෝ ඔබතුමා සම්බන්ධයෙන් පොඩ්ඩක්. අපේ මහත්මයා මම දඹුල්ල තැපැල් කාර්යාලයේ තැපැල් කරුවතෙන් සේවය කරා. ඊට පස්සේ මම කලුන්දෑව දුෂ්කර ගමනක කිලෝමීටර් 18ක් දෙනවා. ඒ ගමට 1996 ගියේ. සේවය කරන ගමන් යනකොට යම්මල තාත්තලා පින්පඩි ගන්නම්මල තාත්තලා ඉන්නවා. ඊට පස්සේ වැඩිහිටි දේමනා වෛද්‍ය වකුගඩු මුදල් ගන්න කට්ටිය ඊට පස්සේ ගොවි ශ්‍රාමයට මේ යම්මල තාත්තලා ඉදින් මුදල් ගන්න එනවා කන්තෝරුවට. ඊට පස්සේ දරුවෝ ඉන්නවා පොඩි දරුවෝ. ඉතින් මම හිතුවා මේ ගමට ගිහිල්ලා රාජකාරියට අමතර වෙන මොන හරි කරන්න ඕන කියලා මේ අම්මලා තාත්තලා දැනුවත් කරලා ඊට පස්සේ ඉතිරි කිරීමේ දිනුම් ආරම්භ කරලා දුන දාතික ඉතිරි බැංකුවේ. ඊට පස්සේ ඒ යන ගමන් ඉතින් අම්මලා පොඩි දරුවන්ටත් ඉතින් පොත්පත් හදලා ඉතින් හරි ලොකු වැඩක් මම කරන් යනකොට තැපැල් දෙපාර්තමේන්තුවේ ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් ඒ වගේ එකව කරන්න කියලා තිබුණේ නැහැ. නමුත් ඒ අම්මලා තාත්තලා දුෂ්කරයි දඹුල්ලට එනවා කිලෝමීටර් 18ක් එන්න ඕන බස් ගාස්තු වෙන නිසා මං ගෙවල් ගන්න ගිහලා පැහැදිලි කරලා දීලා කන්තෝරු දුප්පත් තැපැල් කාර්යාලේ කලුන්දෑ මං ඒ වගේ ගිහලා සල්ලි ලයිට් බිලයි කියනවා අපව පවදර ගිහින් දෙනවා. එහෙම කරන් කරන් යනකොට අපේ මහත්තයෝ ලෝක තැපැල් දින සමරුන් උරලේ කියලා ලංකාවේ පවත්වන්න පටන් ගත්තා. 2010 වෙනකොට අපේ මහත්තයෝ මං ඒව ආරම්භ කළා දෙවුනේ නමුත් මුදල් එක්කව කිරීම තහනම් අපේ තැපැල් කරුවා. මම මනුස්සකමට දෙමව්පියන්ට ආදරේ කළා ඒ ගමට ආදරේ කළා මං ඒ වැසයන් කරා. 2010 අපේ මහත්තයෝ මම ලංකාවේම පළවෙනි තුන්වෙනියා වුණා. 2011 දෙවෙනියා වුණා ලංකාවේම. 2012 සමස්ත ලංකාවේම පළවෙනිය 2013 පළවෙනියා වුණා. දැන් සුනිල් මහත්මයා මේ දැන් ඔබතුමාට ඇයි හිතුනේ මෙහෙම රාජකාරියන් එහාට ගිහිල්ලා ඒ දුප්පත් ජනතාව වෙනුවෙන් මෙහෙම සේවයක් කරන්න ඕන කියලා හිතුනේ ඇයි සුනිල් මහත්මයාට? අපේ මහත්මයා ගියාම ඒ අම්මලා තාත්තලා කොමුරු වැඩ කරන්නේ, ගොවිතැන් බත් කරන්නේ. ඉතින් කන්තුරේ යන විලාවක් යනවා, බස් එකේ යනවා, දඹුල්ලට එන්නේ සමහරක් ඉතින් විශ්වාසයක් සමහරක් නැති තැන් තියෙනවනේ. ඉතින් ඒ නිසා මං කිව්වා පැහැදිලි කරලා දීලා ඊට පස්සේ ජනවාරි පළවෙනිදාට පන්සලේ පින්කම් කරනකොට මම ගියන් පැහැදිලි ඉතිරි කිරීම ඒවක් දැනුවත් කළේ ස්වාමීන් වහන්සේලාත් එක්ක. ඉතින් ලොකු වැඩක් කළා. ඉතින් මට හිතුණා මේ කර මේ ගමට සේවාවක් හරියට හරි. දැන් දැක්කද තිල්න මේ අපි අර කිව්ව වගේම මේ එහෙම තමන්ගේ සේවයට එහා ගිහිල්ලා මෙරටේ ජනතාව වෙනුවෙන් මෙරටේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න හිතන නිලධාරින් පිරිසක් අපේ රටේ ඇතිවෙමින් තිබෙනවා. එහෙම අපි මේ කතා කරන දේවල් වලට සාක්ෂි තමයි මේ සුනිල් මහතුරුවයි කට්ටිය. මොකද එහෙම මිනිස්සු හිටියොත් තමයි තිරෙන අපේ රට මෙහොම ලස්සන සුන්දර රටක් බවට පත් කරන්න පුළුවන්කම් ලැබෙන්නේ සහ අපිට මේ සතුටු සඳුදා දවස වගේම මුළු අවුරුද්ද පුරාම සතුටෙන් hina වෙලා ඉන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ වගේ රාජ නිලධාරින් හිටියොත් තමයි. චිරන් කියෝ වගේ තමන්ගේ රාජකාරියට වඩා ජනතාවට යමක් වෙන්න ඕන කියලා හිතනකොටම එතන තමන්ගේ කැපවීම තියෙනෝනේ. ඒ කැපවීමත් එක්ක තමන්ට ආත්ම තෘප්තියක් තියෙනවා. එතකොට තමන් කරන රැකියාවෙන් ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් නම් ඒක තමයි වටිනා දේ. එතකොට ඒ සතුටෙන් රැකියාව කිරීම. එතකොට තමයි රැකියාව කරන්න පහසු වෙන්නේ. ඉතින් මේ අයත් තමන්ගේ රැකියාවට මේ දේවල් යොදාගෙන තියෙන්නේ. මේ උපක්‍රමශීලී බව යොදාගෙන තියෙන්නේ තමන් කරන දේ තුලින් ආත්ම තෘප්තියක් සතුට ලබා ගන්න. ඉතින් මේ සතුට ලබාගත්තු අය ගැන කතා කරන්න අපි ඒ නිසා අද වෛද්‍ය
ඉතින් මල්කාන්ති ගලහිර මහත්මියත් තමන්ගේ සතුට හොයාගෙන ගියේ කොහොමද? තමන් ගාවට එන රෝගීන් වෙනුවට තමන් රෝගීන් ළඟට යෑම කියන කාරණාව හිතපු නිසා. ඉතින් ඇයත් එක්ක අපි කතා කළා තවදුරටත් මේ සේවාව කොහොමද කරන්න කියන කාරණාව ගැන. මම ලංකාවට ඇවිල්ලා රාජකාරිය විශේෂඥයි සේවාව පටන් ගත්ත මුල් දවසේම මම ඒක හිතාගෙන තමයි මගේ රාජකාරිය පටන් ගත්තේ. ඒකට මට හොඳ තෝතැන්නක් වුණා මොරටුව දිසාරෝහලේ අවත පරිසරයේ කාර්ය මණ්ඩලයේ ඇත්තටම මොරටුව දිසාරෝහලේ කලින් විශේෂඥ වෛද්‍යවරියක් ඉඳලා තිබුණේ. නමුත් මම ගියන් පස්සේ දිසා වෛද්‍ය නිලධාරී මහත්මා ඊළඟට කාර්ය මණ්ඩලයේ හෙද නිලධාරීන් සහ සාත්‍ය සේවිකාවන් ඉඳලා හැමෝම ඒක හොඳම දෙයක් විදිහට දැක්කා. ඒගොල්ලෝ හැමෝම මට හොඳ සහයෝගයක් දෙනවා. ඉතින් රෝගීන්ගේ පැත්තෙන් ගත්තාම මමම පුදුම වුණා, පුදුමට පත් වුණා. ඒ රෝගීන්ගේ නිවෙස් වලට ගියාම එච්චර දුප්පත්කමක් මේ මොරටුවට තියෙනවද කියලා. මොරටුව කියන්නේ කොළඹට බොහොම ළඟ කළුබෝවිල ශික්ෂණ රෝහලට පාරට නගරස්ථාන ප්‍රදේශයක්නේ. ඉතින් නමුත් නැතිබැරිකම දුප්පත්කම කියනක ගොඩාක් තියෙන බව මම දැක්කා රෝගීන් බලන්න යන අවස්ථාවලදී. මොකද ඒගොල්ලන්ට ඇත්තටම ත්‍රීවිලර් එකටවත් සල්ලි ගෙවාගෙන රෝහලට එන්න බැරි එකතැන් වෙච්ච ලෙඩ්ඩු ගොඩාක් ඒ අවට ඉන්නවා. සාමාන්‍යයෙන් තිලන මේ රජෙක් වුණත් ගිලන් වුණාම බොහොම අසරණ වෙනවා. ඉතින් එහෙම කෙනෙක් ළඟට ගිහිල්ලා ප්‍රතිකාර කරන්න කෙනෙකුට හිතෙනවා නම් අන්න ඒ සිතුවිල්ල මැති තිලන මේ ලෝකේ වෙනස් කරන්න. ඇත්තම වෛද්‍ය මල්කාන්ති ගලහින මහත්මිය කියන්නේ එහෙම සිතුවිල්ලක් ඇතිව වැඩ කරපු කෙනෙක් ඉල්ලීම් වෙනුවෙන් සටන් කර කර ඉන්නේ නැතුව, ඒ ඉල්ලීම් පස්සේ දුවන් නැතුව තමන්ට කරන්න පුළුවන් යුතුකම ඉෂ්ට කරලා රට වෙනුවෙන් දෙයක් කරන්නයි තීරණය කළා හිතලා තියෙන්නේ. අපි ඇය ගැන සමහර කරුණු හොයලා බලනකොට චිරාන් මේ ඇය හිතන්නේ මෙහෙම, මට වැඩ කරන්න පුටුවක් මේසයක් තිබ්බා හොඳටම ඇති, වෙන මුකුත් ඕනේ නැහැ. ඇගේ කාමරේ AC කරලා නැහැ. ඇය ඉන්නේ සාමාන්‍ය කාමරයක. ඉතින් අපිට වැඩ කරන්න නම් අපිට තියෙන දේවල් වලින් අපි හිතන විදිය වෙනස් කරගත්තොත් තමයි කරන්න පුළුවන් කියන කාරණාව තමයි ඇය කියන්නේ. ඉතින් එහෙම හිතන නිසා තමයි ඇය අද වෙනකොට රෝගීන් ගාවට ගිහින් ප්‍රතිකාර කරලා ඒ රෝගීන්ව සතුටින් තියන්නේ. අපිට බොහෝ දෙනෙක් කතා කරන්න ඉන්නවා. යතර දුරකතනෙන් කෙනෙක් ඉන්නවා කතා කරන්න. අය බොවන්. ඔව්. කියන්න උතුමගේ අදහස. ඔබතුමන්ලාට ඔක්කොටම කලින් බොහෝමත්ම පිං මේ වගේ අය මේ රටට පෙන්නලා දෙන එක ගැන. ඒ වගේම මම කියන්න කැමතියි, මොකද අපේ මේ බෞද්ධ රටේ තාම ජාතියේ පහළ වෙන දෙවිවරු පහළ වෙනවා. ඒ දෙවි කෙනෙක් තමයි මේ වෛද්‍යතුමිය. මම එතුමියට ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සැප ලැබිලා මේ කාර්ය තවත් කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමියට. තිරින මේ වගේ ජනතා ආශිර්වාදය අපේ රටේ එවැනි නිලධාරීන්ට වෛද්‍යවරුන්ට ලැබෙනවා. මොකද ඒ ජනතා ආශිර්වාදය ලැබුණොත් ජනතාවගේ ප්‍රසාදය ලැබුණොත් තමයි ඒ කරන දේවල් තවතවත් වැඩි වැඩියෙන් දැන් අද සාමාන්‍ය දෛනිකව මේ වෛද්‍ය මල්කාන්ති ගලහින මහත්මිය අපි හිතමු රෝගීන් 10 දිනක් ගෙවල් වලට ගිහින් නිරීක්ෂණය කරනවා කියලා. මේ ජනතාවගේ එහෙම ඒ ආශිර්වාදය ලැබුණොත් තව තවත් මේක වර්ධනය කිරීම හැකියාව ලැබෙනවා. මේ දේවල් තියෙනවා හොඳේ. ඉතින් මේ ඇය ගිහිල්ලා රෝගීන්ට ප්‍රතිකාර කරන නිවෙස් වලට ඒ යන නිවෙස් වල ඉන්න ජනතාවගේ අදහස් ආකල්පත් අපි මේ හිතන්න ඕනේ. ඒ අය කොහොමද මේ සම්බන්ධයෙන් මේක දකින්නේ කියන එක. අපිට මේ එහෙම කීප දෙනෙක් හමු වුණා. ඒ අතර මේ කුමාරි මහත්මිය මේ වෛද්‍යතුමිය ගැන වෛද්‍ය මල්කාන්ති ගලහින මහත්මිය සම්බන්ධයෙන් කතා කරා. මොකද ඇගේ නැන්දනියව බලන්න ඇයට ප්‍රතිකාර කරන්න වෛද්‍යතුමිය යනවා. ඉතින් ඒ යන නිසා අපි එතුමියත් එක්ක කතා කළා. මේ කුමාරි මහත්මිය ඇයත් මේ මොරටුව ප්‍රදේශයේම ඉන්න කෙනෙක්. ඉතින් ඇය මේ සේවාව ගැන මෙන්න මේ විදිහට තමයි අපිත් එක්ක කතා කළේ. ඇත්තටම මගේ ජීවිතේවත් දැකලා නැහැ මේ වගේ දායකයෙක්. අම්මා මට ඇත්තටම ගෙනියන්න බෑ. ගෙනියන්න බෑ කියන එක ගොඩාක් වයසයි. ඉතින් එයා රෝකර කෙනාන. ඉතින් ඇත්තටම මැඩම් මම කෝල් කරාම එනවා. ඇවිල්ලා ටක්දාල ඔක්කොම තුවාල බල්ලා බෙහෙත් එක ලියලා මම ආයි කතා කරාම ආයි එනවා. ඇවිත් ඒ පුළුවන් නම් නවත්තන්න මම බලන්න. ඒ වගේ අංජු ඇත්තටම කියන්න දේවල් නැහැ. එච්චරටම හොඳයි. ඒ වගේ ඩොක්ටර්ස්ලා නැහනේ. මම ගිහිල්ලා මම ඉතිපැ වෙන ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා මම මෙහෙම දුනායේ ඩීඑම් ඕන මෙහෙම ගෙදරට එනවා කියලා ඒ ඩොක්ටර් පුදුම වෙනවා. ඒ වගේ ඉන්නවද කියලා. ඉඳන් කියනවා මම එන්නේ මගේ රාජකාරියේ මෙහෙම තියලා අම්මහා පින් දෙනවා. අනේ නෝන නෝනට පින් සිද්දෙනවා මාවිල්ල බල්ලා යනවාට කිලි පොඩි කියන. නෑ අම්මා ඒක මගේ රාජකාරියේනේ. දෙල්ල මේ ඔබට මතක ඇති මේ අපි මීට කලින් එතෙම බැලුම් ගල වැඩසටහනින් කතා බහ කරා අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රාදේශීය රෝහල සම්බන්ධයෙන්. මේ රෝහල මේ කාලයක් මේ විවිධ බලධාරීන්ගේ ඔය කඹැදිලි නිසා මේ වැසියාමේ තත්ත්වක තමයි තිබුණේ. හැබැයි ඇලයාපත්තුව රෝහලට පත් වෙලාපු වෛද්‍යවරයා ඔහු තමන්ගේ මේ වෛද්‍ය වෘත්තිය කියන්නේ තමන්ගේ වැටුප පවා හිතන්නේ නැතුව මේ රෝහල දියුණු කරන්න කටයුතු කළා. මේ වැහිලා ගිය රෝහල අහපව් ප්‍රදේශීය ජනතාව වෙනුවෙන් විවෘත කළා. රටේ ජනතාවට ප්‍රදේශීය ජනතාවට යම් සේවයක් කරන්න ස්තුතනම් වුණා. ඒකත් එක්කම ඒ රෝහල අද බොහොම ක්‍රියාශීලී රෝහලක් බවට පත් වෙලා තියෙනවා. මෙහෙම අර මේ පවතිනව ක්‍රමවේද
ගෙදෙන් බැහැරට ගිහිලා රාමුවෙන් පිට හිතලා වැඩ කරන නිලධාරින් අපි රට ඉන්නවා. එවින් නිලධාරින් සම්බන්ධයෙන් තමයි සතුරු සඳුදා දවසේ අපි ඔබත් එක්ක මෙහෙම කතා බහ කරමින් ඉන්නේ. පහුගිය කාලෙත් අපි එවැනි රෝහල් වාට්ටුවක් පිළිබඳව අනාවරණය කරා. කොළඹ ජාතික රෝහලේ 56 බී වාට්ටුව සම්බන්ධයෙන්. ඒ වාට්ටුවත් එවැනිම තැනක් ඉතින් මෙහෙම මේ අලුතින් හිතන සමාජයක් ගොඩනැගෙමින් පවතිනවා. ඒ සමාජයට අපි ඔබටත් ආරාධනා කරනවා එන්න කියලා මේ සමාජයට එකතු වෙන්න. ඔබෙන් වෙන්න ඕන වගකීම සමාජයට ඉටු වුනොත් ඉතාම ලස්සන තැනක් බවට මේ රට පත් කරන්න පුළුවන් අපි හැමෝටම එකතු වෙලා. ඉතින් මේ රෝහලේ කාර්යමණ්ඩලයත් එක්ක අපි කතා කරන්න ඕනේ වෛද්‍යතුමියගේ මේ සේවාවන් සම්බන්ධයෙන්. අපි රෝහල් කාර්යමණ්ඩලයත් එක්ක ඇය සම්බන්ධයෙන් කතා බහ කළා. ඇත්තම ඉතින් මැඩම් අපේ රෝහලට ඇවිල්ලා තාම අවුරුදු දෙකක් නැහැ. දෙක වෙන්නේ මේ අප්‍රේල් 8 වෙනිදාට. එයා වහන් මැඩම් හිතුවා මේ මිනිස්සු ඇවිල්ලා ඉතින් ඉන්නේ මැඩම් හොඳ කාර්මික එක්කෙනෙක්. කතා කරාම එයාගේ හැමදේම එයා නිකන් අර මට හිතා ගන්න බෑ ඇත්තටම දෙවි කෙනෙක්. වෛද්‍යවරයෙක් කියන්නේ වෛද්‍යවරයෙක් දෙවි කෙනෙක් කියන ඇත්තෙන්ම එයා දෙවි කෙනෙක්. මේ මොරටුවට පහළ වෙච්ච දෙවි කෙනෙක් කියලා තමයි මට හිතේ. එයා ඇත්තෙන්ම එයා කියනවා මම ටිකක් සාමාන්‍ය ලෙඩකට ටිකක් කතා කරත් හිතරි දෙන්න හරි දැන් අර මම කියන විදිහට කිව්වත් මැඩම් කියනවා නෑ එහෙම කියන්න එපා. කවදාවත් මේ ඔයාට වුණොත් මට කියන ඔයාට වුණොත් මේ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. අපි ලොකු පින් කරලා තියෙන නිසා තමයි අද අපි මෙහෙම කරන්නේ. ඒ නිසා අපි මේක යාල සසර ගමන මගේ කෙටි කරගන්න ඔයත් එක්ක කියලා මේ වැඩේ කරන්න ඕනේ. එහෙම කිය හැම වෙලේම මාවත් දිරිමත් කළා හැම වෙලේම කියනවා යන් යන් ගිහලා බලමු අපි අදරේට දෙන්නෙක්වත් බලමු එහෙම කියලා. ගොඩක් වෙලාවට මැඩම් තමයි මාව සාමාන්‍ය මට අනිත් වැඩත් එක්ක දැන් මම මැඩම් ගියාට පස්සේ වාට්ටු වල වැඩ කරනවා එහෙම කරන මැඩම්ලා. එතකොට මට ඒ වැඩත් එක්ක අර ඒගොල්ලන් ඉතින් සමහර අය කියනවා අක්ක මට ඕෆින් යන්න ඕන ඉතින් පරිකර මම හැංගි සිද්දිලේ මට පරක් වෙනවා මට ඒකනට උදව්වක් කරන්න කියන්නේ. ඒකනම් මං කියන මැඩම් අද බෑ සතුට කවුද ඒව කරන්නේ පව් මිනිස්සු වල සතුට ඉදේන් කියලා මං කෝ මැඩම් මේක තමයි මටත් ආසයි එහෙම කියලා එයා ඒකම තමයි එයාගේ අර මං දන්නේ ඇත්තේ මැඩම් ඉතින් මැඩම්ට එහෙම මුකුත් අඩුපාඩු කෙනෙක් නෙමෙයි දලුංගලා කැපොන් ජනතා සේවයට dedicated to serve the people. අද NFM බැලුංගලින් අපි කතා බහ කරමින් ඉන්නේ මොරටුව ලුණාව දිසාරෝහලේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගලහේන මහත්මිය සම්බන්ධයෙන්. ඇය රෝගීන්ගේ නිවසට ගිහින් විශේෂයෙන්ම දුප්පත් අහිංසක මිල මුදල් අතින් අඩු දුප්පත් රෝගීන් ගාවට ගිහින් තමයි ඇය මේ සේවාව කරන්නේ. ඒ රෝගීන්ව පරීක්ෂා කරලා ඔවුන්ට බෙහෙත් ටික දීලා නිවසටම ගිහිල්ලා ඒ සාත්තු සපයන් ටික කොම කරලා දීලා තමයි ඇය තමන්ගේ රාජකාරිය නිමා කරන්නේ. ඉතින් එහෙමයි හොයාගන්න අඩුයි. ඒ නිසා තමයි අද NFM බැලුංගලින් අපි ඇය ගැන මේ විදිහට කතා කරන්න හේතුව අපිත් එක දුරකතනින් ඉන්නවා තිල්න හිතවතී කුසුමාවතී මහත්මිය. ආයිබෝන් ආයිබෝන් සර් සුබ උදෑසනක් කියලා ඔබතුමා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම ඔයාලටත් ගොඩාක් පිං. එතුමිය දැන් ඇත්තටම සර් මට හිතෙන අපේ ගමට හිටියනම් කොච්චර හොඳයි කියලා. අපේ ගම ගොඩාක් දුප්පත් ගමක්. මේගොඩ කොහෙද ගම එගොඩ පිටිය සර්. මේ ගම ගොඩාක් දුෂ්කර පරාතක්. එතුමිය මේ වගේ පරාතකට හිටියනම් අපටත් කොච්චර හොඳයිද. ඉතින් එතුමිය වගේ සේවාවක් කරන ડોක්ටර් කෙනෙක් හොයාගන්න බොහෝම අපහසුතාවයක් තියෙනවා. එතුමිය ගොඩාක් සුබ පතනවා. මොකද මේ වගේ ගෙවල් වලට ගිහින් එතුමියගේ වාහනෙන් ගිහිල්ලම එතුමිය මේ ප්‍රාර්ථනා කරනවානේ ලෙඩු සුව කරනවානේ. ඒ නිසා මේ සර් මාත් හිතනවා අපිටත් හිටියනම් ගොඩාක් හොඳයි කියලා. එතුමියට පා සුබ පතනවා. එතුමියට දීර්ඝායුෂම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි බලාපොරොත්තුෙන් ඉමු තිල. දැන් මේක අහන දැන් තවත් වෛද්‍යවරු අපිත් එක්ක එකතු වෙලා ඉන්නවනේ. මේ අපේ නිතරම බැලුම්ගල අහන රාජ්‍ය සේවකයන් නිලධාරීන් වෛද්‍යවරු ඉන්නවා. දැන් මේක මෙහෙම ඇහුවාමත් තිල හිතෙන්න පුළුවන්නේ අනේ අපිටත් පුළුවන් නම් මෙහෙම වැඩ කරන්න නේද. මේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් අපිටත් කරන්න පුළුවන් නම් කියලා හිතෙන්න පුළුවන්නේ. දැන් අර එතුමිය කිව්වාගේ සමහර විට දැන් මේක අහගෙන ගිහිල්ලා එතුමියගේ ගමේ වෛද්‍යවරුන්ටත් ගමේ ප්‍රාදේශීය රෝහලේ ඉන්න වෛද්‍යවරුන්ටත් එහෙම සිතුවිල්ලක් ඇවිල්ලා මේ වැඩේ පටන් ගන්න වෙන්න පුළුවන්. අපි සතුටින් මේ දවසේ අපි ගත කරන්නේ. ඒතර එහෙම සිතුවිලි එන්න පුළුවන්. ඉතින් මේ වැඩ කටයුතු සියල්ලම කරනකොට ඇයට විශේෂයෙන්ම මේ උසස් නිලධාරීන්ගෙන් වෛද්‍ය වෘත්තියේ ඉන්න උසස් නිලධාරීන්ගෙන් පැසසුම් ලැබිලා තියෙනවා. මේක තවදුරටත් කරගෙන යන්න කියන සහයෝගය ඇයට ලැබිලා තියෙනවා. අපි මේ සේවාව සම්බන්ධයෙන් ඇයත් එක්ක තවදුරටත් කතා කළා.
කළා? ඒගොල්ලන්ගේ පවුලේ සමාජිකයන්ට ඒ රෝගී අරගෙන ඉස්පිරිතාලට ඇවිල්ලා බෙහෙත් අරගෙන ගිහිල්ලා යනකොට දවසක් වෙනුවෙන් වැය කරන්න. එතකොට ඒගොල්ලන්ගේ ගොඩක් අය දෛනිකව ජීවත් වෙන මිනිස්සු ආදායම. ඉතින් එතකොට පවුලේ සමාජිකින්ගේ ආදායමත් නැති වෙනවා. මේ රෝගියාට තියෙන බෙහෙතක් ගන්න තියෙන මුදල් එතකොට එතනනුත් රෝගියාවම තමයි පැලෙන්නේ. ඒක නිසා මම හිතුවා පවුලේ සමාජිකින්ට ඒගොල්ලන්ගේ රස්සාව කරන්න දීලා මම ඉගෙන ගත්ත දේ මේ රෝගීන්ව සුවපත් කරන්න පුළුවන් නේද කියලා තමයි මට පුළුවන්. උපරිම උත්සාහයක් දාලා මම ඒ සේවාව කරන්නේ. ඒක හරියම ඇත්තටම එහෙම රෝගියෙකුට බෙහෙත් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය උපදෙස් දීලා ආවම ඒක පුදුම සැනසීමක් තමයි ඇත්තටම මට වෛද්‍යවරියක් විදිහට මම ජීවිතේ ලැබපු ලොකුම සැනසීම කියලායි මම හිතන්නේ. ඉතින් මේ අර තමන්ගෙන් වෙන්න ඕන යුතුකම අකුරටම ඉටු කරන යුගයක්නේ අද නේද? අකුරට කරන්නේ හැමදේම. අපි අද වැඩ කරන්නේ අකුරට කියලා උද්ඝෝෂණයක් කරනවා. ඉතින් එහෙම යුගයක මේ තමන්ගෙන් වෙන්න ඕන යුතුකම ඊට එහා ගිහිල්ලා මගෙන් විය යුතු දේ මේකයි මේකයි කියලා හිතන්නේ නැතුව සමාජයට යම් සේවාවක් කරන්න පුළුවන් කියන දිහට කටයුතු කිරීම තමයි ඇගේ තේමාව වෙලා තියෙන්නේ. ඉතින් එහෙම තේමාව තමන්ගේ ජීවිතයට අරගෙන මේ වගේ හිතලා මේ විදිහට කටයුතු කිරීම නිසා ඉතින් අද වෙනකොට ඇයට සතුටින් තමන්ගේ රාජකාරිය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ සතුට තියෙන්නේ අර තමන් හිතන දේ අනුවනේ. අනිවාර්යයෙන්ම. ඔව්. ඒ හිතන දේවල් යහපත් නම් සතුටත් හොඳ සතුටක් බවට පත් වෙනවා ඉතින්. අපි මේ සතුරු සඳුදා දවසේ ඔබත් එක්ක කතා බහ කරන්නේ තන්නේ ඒ වගේ කාරණා සම්බන්ධයෙන්. මට තිල්ල මේ පොඩි දෙයක් මතක් වුණා. මේ අපේ යාළුවෙක් හිටියා. අපි දන්න කෙනෙක් මේ ඔහුගේ තාත්තා මේ කාලයක් වැඩ කරේ කන්තලේ රෝහලේ මට මතක විදිහට. ඔහු මේ විශ්‍රාම ගියාට පස්සෙත් මේ ඒ රෝහලේ කන්තලේ මොන මොකක් හරි ප්‍රාදේශීය රෝහලක්. ඒ විශ්‍රාම ගියාට පස්සේ දැන් ඒ රෝහලට වෙන වෛද්‍යවරයෙක් හිටියේ නැහැ අනුයුක්ත කරලා. දැන් අර විශ්‍රාම ගියාට පස්සේ දැන් ගමේ ජනතාවට බෙහෙත් ගන්න ක්‍රමයක් නැහැ නේද? මේ වෛද්‍යවරයා විශ්‍රාම ගියොත් එහෙම ඒ තාත්තා හිතුවේ මොකද? රයිට්. හරි මම විශ්‍රාම ගියාට කමක් නැහැ. මම මේ රෝහලට ඇවිල්ලා පුළුවන් විදිහට මගේ ගමේ ජනතාවට ප්‍රතිකාර කරනවා. එහෙම ඔහු මිය යන තෙක්ම ඒ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර කළා. ඒ කිසිදු වැටුපක් ගන්න නැතුව විශ්‍රාම වැටුපෙන් පමණක් අරගෙන අර වැටුපට විතරක් වැඩ කරන්නේ නැතුව ගමේ ජනතාව වෙනුවෙන් මේ මෙහෙ කළා. මහරෑ නැගිටලා හදිසියක් වුණොත් ප්‍රතිකාර කිරීම කළා. ඒ දේවල් කරා. එහෙම මේ රටේ ජනතාව වෙනුවෙන් අපිත් එක්ක ජීවත් වෙන වටපිටාව සම්බන්ධයෙන් එහෙම හිතලා බොහොම සතුටෙන් වැඩ කරන නිලධාරින් පිරිසක් අපේ රටේ ඇතිවීමින් තිබෙනවා. අපි උත්සාහ කරන්නේ ඒව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරලා ඔබවත් ඒකට අදලා ගන්න. ඒක තමයි අපි කියන්නේ අර පහසුකම් අඩු වුණත් පහසුකම් ගැන හිතන්නේ නැතුව හැමෝම මේ විදිහට කටයුතු කරනවා නම් රටක් විදිහට ඉදිරියට යන්න පුළුවන්. එතකොට රට ඉදිරියට යනවා කියන්නේ අපි හැමෝටම පහසුකම් හැම දෙයක්ම ලැබෙනවා. ඉතින් එහෙම හිතලා තමයි අපි වැඩ පටන් ගන්න ඕනේ. මේ වෛද්‍යතුමිය වැඩ කරන රෝහලෙත් මහ විශාල පහසුකම් ගොඩාක් තියෙන රෝහලක් නෙවෙයි. හැබැයි මේ පහසුකම් ගැන හිතන්නේ නැතුව තමන්ට ලැබිලා තියෙන දේයින් තමන්ගේ ශක්තිය යොදවලා උපරිම කැපවීමෙන් ඇගේ සේවාව මේ වෙනකොට ඉටු කරනවා. ඉතින් රෝහල් කාර්ය මණ්ඩලයත් එක්ක කතා කරනකොට අපිට ඒ ගැනත් ඔවුන් අදහස් පළ කළා. මලඳ කිසිම පහසුකමක් නැහැ. අපේ AC කැල්ලවක්වත් නැහැ කාමර වෙන කන්සල්ටින්ගේ කාමරය බැලුවොත් ජනෙල් දෙකක් අරගෙන අපි දෙන්න මලඳ පුංචි මේස කැල්ලක එහෙම කිසිම මලඳ පහසුකමක් නැහැ. ඒව බලන්නේ නැහැ. ඒව බලන්නේ නැහැ. සේවය කරන්න මට කියන්නේ ඒව වැඩක් නැහැ. සේවය කරන්න ඒව ඕනේ අපිට මේ මට කොයි මේසකේ තිබ්බහම ඇති වැඩ කරන්නේ. එහෙම කියලා හැම වෙලේම කියන්නේ කට්ටෙන් ඉතින් නර්සස්ලා අපේ කවරිස්ත්‍රාණය මණ්ඩලයේ ඩොක්ටර්ස්ලා එම කෙනෙක්ගේ මැඩම් ආදරි කවුරුත් ජීම නෑ මැඩම්ගේ වැඩවලට මැඩම් හැත්තෙම ඕන කෙනෙක් හිනා වෙලා එතන කාරකෙන් බැස්ස දෙන්නම් අර අතෙන්ට යනකන් හිනා වෙලා ආයි එතන ඉඳන් මෙතන දෙන්න කවුරු අම්මුණක් හොඳට කතා කරලා හිනා වෙලා එහෙම එන්න කෙනෙක් මේ හපත් එයා ඉතින් කරන සේවය ඇත්ත මොරටු ගම් චන්දයක් කිල්ලොත් මැඩම් අනිවාර්යෙන් දිනනවා. ඒ කියන්නේ මොරටු එච්චර මිනිස්සු වැඩම ගන්නවා. හාමුදුරුව කෙනෙක් වුණත් හාමුදුරුව කෙනෙක් ලෙඩකත් කොහොම හරි එවලෙම දුවගෙන යනවා. කිල්ල හාමුදුරුවන්ට කරන්න ඕන වැඩ කළා ස්කෑන් කරන්න ඕන නම් ඒවට මොනවද කරන්න ඕන කියලා බලලා ඒ කියන්නේ හාමුදුරුවන්ට කරන්න ඕන දේ මොකද්ද නැත්නම් ස්පිතාලට ගෙනල්ලා එයාට ආවට කරලා ඒ කරන්න ඕන වැඩක් මේ විදිහටම ලෙඩාගේ වැඩේ. ඒ ලෙඩ සාමාන්‍ය දැන් අපි ගෙදරකට ගියහම වකුටු එක සීයලා ඉන්න ඒ සීයට අග්ගා ලෙඩේ හඳුන අර පාකින්සන් සම් කියලා විඩක් තියෙන ඒ ලෙඩේ හඳුනගෙන මේ ආයකලන්ට උපදෙස් දීලා කෙනෙකු අර හය හත් දහදිය බෙහෙත් ගන්නවා එක එක ප්‍රයිවට් ටැන් වලට ගිහිල්ලා. ඒක ඉන්න සිංහල බෙහෙත් කරන ડોක්ටර්ස්ලා ගිහිල්ලා අරගෙන ඒවෙන් එයා ඒවත් එයා හොයාගෙන ඒ ඊට පස්සේ මැඩම් කියන මාස එකහමාරක් දෙකක් විතර යනවා සීය නැගිටින්න ඉන්න එහෙම කියලා. හරියට මාස එකහමාරක් දෙකක් යනකොට ඇත්තම මේ සීය ඉතින් හැගේ මේ සේවාව නිසා මේ වෙනකොට රෝගීන් බොහෝ දෙනෙක් සුවාතට හැරමින් ඉන්නවා කියලා තමයි කියන්නේ. මොකද හොස්පිටල් එක නැත්තම් රෝහලට යන්න
යන්න එන්න ගියාපුවාම තවත් ලෙඩ වෙනවනේ. නේද? පාරවල් හොඳ නෑ සමහර ප්‍රදේශවල. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් තිබීදී අලුතින් හිතලා රෝගියා ගාවට ගිහින් බේත් කරන මේ වෛද්‍යවරිය රටටම ආඩම්බරයක් කියලා අපි කියන්නේ අන්න ඒ නිසා. ඔව්. දැන් අනික් කාරණා තමයි දෙන්නේ කියන්නේ ඕනෑම ලෙඩක් මේ හොඳ කරන්න බෙහෙත්ම විතරක්ම අවශ්‍ය වෙන්නේ නෑ නේද? අර ආදරෙන් කතා බහ කරන එක, ආදරෙන් ළඟට ගිහිල්ලා ආමන්ත්‍රණය කරලා ඔළුවත ගාලා අන්න ඒ දේවල් වලිනුත් පුළුවන් මේ ඉක්මනට මේ රෝගියෙක් තුන හොඳ කරගන්න. ඇය ගිහිල්ලා බේත් කරන රෝගීන් ඉන්නවා. එයාගේ පවුල් එක්කත් අපි කතා කළා ඇය සම්බන්ධයෙන් මේ වෛද්‍යතුමිය සම්බන්ධයෙන්. ඉතින් ඒ අය මෙන්න මේ වගේ අදහස් තමයි වෛද්‍යතුමිය සම්බන්ධයෙන් පළ කරන්නේ. අපි ගියත් මේ ඇත්තට මමත් දෙහෙත් ගන්නවා. මටත් එක එක බැලුවා. එයා දන්නවා අම්මගේ ප්‍රශ්න. මම ඇත්තටම මදරින්ගෝ මගේ මෙයා. ඉතින් එයා දන්නවා මම සෑහෙන මේක මහන්සි වෙනවා මෙහෙම වෙනවා කියලා. ඉතින් එයා ඇත්තටම මට කියනවා ඔයත් එක්ක මියත් එක මහන්සි වෙනවා නිසා මට අත්තක් බල ගියම ලෙඩට බල්ලා බෙහෙත් ටික කළා. මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කියලා ඔක්කොම කළා. දෙනවා. ඉතින් ඇත්තටම හරි කරුණාවන්තයි. යන ගමන් පාරේ දැක්කත් කොහමද අම්මට කියලා කාර් එක නවත්තලා ඊදුර පහත් කරලා කතා කරනවා. එහෙම කරන්නේ නැන්නේ අපි නේද? අපි වගේ කෙනෙක්ද? එහෙම අය කොහෙද ඉන්නේ? ඒකනේ ඒ වගේ මිනිස්සෙක් ඇත්තටම කියලා වැඩන්නේ. ඇත්තටම මම හිතීමෙන් මැඩම් මෙලුණාවේ මාරු වේද කියලා. අයියෝ මාරු වෙනා ඉතින් කවුද මේ ලෙඩුම බලන්නේ ඉන්නේ කියලා. අපිට ඇත්තටම ලොකු සේවයක් නෙමෙයි. මෙහෙම ගෙදරට එවල සත පහක් ගන්න නැතු කිසිම දෙයක් අපෙන් නැතුවනේ. මෙච්චර දෙයක් අපිට කළලා දෙනවා කියන්නේ නේ. සත පහක්වත් ගන්න නැතුව රෝගියා ගාවට ගිහිල්ලා ඒ රෝගියාගේ දුක සැප බලලා ඔවුන්ට වෙන්න ඕන ඒ ප්‍රතිකාර කටයුතු සියල්ලම කරන ඇය තමයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය. ඉතින් ඇය මේ කරන සේවාව අමිලයි. මිල කරන්න බෑ නේද? අමිල සේවාවන් කරන මිනිස්සුත් ඉන්න මේ රටේ ඕන තරම් ඉන්නවා. අපි ඒ සම්බන්ධයෙන් තමයි සතුරු සඳුදා දවසේ ඔබත් එක්ක කතා බහ කරමින් ඉන්නේ. ජනතා සේවයට dedicated to serve the people. ඇත්තම ඇයි කරන දේ හරියටම කරනවා. එළියේ කල්ලගත්තේ දැන් එළියෙන් අත්තරින්නේ මේ ඉස්සර සීගිලි බලුවා කියලා. මට මතක් වෙනවා නෑන අපි අර සීය බලන්නේ ගියේ නෑනේ. ඒ සීය දැන් බලන කාලේ හරිනේ. මාසෙ මාසෙට ඒ සීය නැරෙන කම්ම යනවා. දැන් වයසක සීය කෙනෙක් නම් ඒ සීය නැති වෙන තුරුම නම් යනවා. ඉතින් ඇති වුණාම බෙද්දරියකත් ගෙදෙච්චම ගිහිල්ලා බලලා ඒ කරන්න ඕන වැඩක් ග්‍රාම සේවකර කියලා හරි මෙහෙට ගෙනල්ලා ඉස්පිරිතාලට ගෙනල්ලා කියනවා නම් එහෙම ගෙනල්ලා ඒ වැඩත් හරියටම කරලා දෙනවා. ඒක ග්‍රාම සේවක තරහා ඒක කරගන්න පුළුවන් නම් එහෙම කියනවා. මේ වැඩත් කරනවා. මිනිස්සුන්ට මොරටුවට නම් සම්පත. මැඩම් ගැන කියන්නේ ඇත්තම මට බෑ. මෙහෙම කියන්නේ එච්චරට මැඩම් කරන සේවේ මමයි දන්නේ. මොකද මමයි මැඩම් එක්ක ඉන්නේ. මමයි ඉතින් මොකද මට දොස් කිය කිය සමහර ලාවට කරනවා. ඒ මුහුද ළඟට ගිහලා කාර් එක වැල්ලේ ඉර වෙනවා. ඊට පස්සේ අනේ මිනිස්සු ඇවිල්ලා එකතු වෙලා තල්ලු කළා. මං ඉතින් බය වෙනවා. ඉතින් මැඩම් දන්නේ නැහැ. මම දන්නේ නැහැ කාර් එක. ඒ මැඩම් මිස් තල්ලු කරලා කාර් එකක් කොහොම හරි ගෙනලා දෙනවා ඉස්සරහට. ඊට පස්සේ ඉතින් අපි තීරණය කරා ඊට පස්සේ අකුරු පාරවල් වල යන්නේ නැහැ කාර් එකේ. මග නවත්තලා පයින් යනවා. පයින් ගිහිල්ලා ඒ කියන්නේ දැන් ඒ සාමාන්‍ය මේ පාරවල් වලට එන් කාර් එක යන්න බෑ. අර ලී බඩු වාහන නවත්තලා එහෙන් යන්න අමාරුයි. ගොඩක් වෙලාවට කාර් එක හැම වෙලේම තීරෙනවා. ඒක තමයි වෙන්නේ. දැන් නවත්තලා අපි දෙන්න ගොඩක් වෙලාවට පයින් යනවා. පයින් ගිහිල්ලා ලෙඩා බලලා ආයෙ පයින් යවලා ආයෙ කාර් එකේ තමයි මාවත් හොස්පිටල් එකට ගෙනත් දාලා මැඩම් යන්නේ. net fm සතුරු සඳා දවසේ අපි කතා බහ කරමින් ඉන්නේ. එහෙම මේ කරදරයක් වුණාමත් තිලින ඒ මිනිස්සුන්ට උදව් කරන්න පිරිසක් වටේ හැදිලා ඉන්නවා. මොකද ඒ එහෙම හැදිලා ඉන්නේ සතුටෙන් රාජකාරිය තමන්ගේ මේ ඉල්ලීම් වලට එහා ගිහිල්ලා ජනතා වෙනුවෙන් දෙයක් කරන්න උත්සාහ කරන නිසා. ඔව්, පයින් යන්න තියෙන්නේ. ඒ වගේම මේ AC කාමර නැහැ, අපිට පහසුකම් නැහැ කියලා එහෙම ඉන්නේ නැහැ. ඔව්. ඉතින් එහෙම ඉන්නේ නැතුව තමන්ගෙන් වෙන්න ඕන ටිකට වඩා එහා ගිහිල්ලා හිතනවා. එහෙම හිතලා තමයි මේ රෝගියා ගාවට ගිහිල්ලා මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න වෛද්‍යතුමිය මල්කාන්ති ගලහේන මහත්මිය කටයුතු කරලා තියෙන්නේ. ඉතින් එතුමිය මේ කරන වැඩේ ඇත්තටම වීර ක්‍රියාවක් විදිහට අපි සලකන්න ඕන. මොකද හැමෝටම හිත හදාගන්න බෑනේ මේ විදිහට මේ නේද වාහනේ යන්නනේ හැමෝම බලන්නේ, පහින් යන්න බලන්නේ නෑනේ. ඒ අතරේ මෙහෙම කට්ටියත් ඉන්නවා. ඉන්නවා. ඉතින් ඒ නිසා අද netfim බැලුම් ගලින් අපි මේ වෛද්‍යතුමිය ගැන කතා කරන්න හිතුවේ ඒ නිසා. චිරන් ඈත් එක කතා කරපු අවස්ථාවේදී අපිට මෙන්න මෙහෙම දේවල් තමයි කිව්වේ. මම මේ දක්වාමට ඇත්තටම මේ කරන සේවයට හැමෝගෙම කියන්නේ අපිට උදින් අපි වදිච්චනේ කරන්නේ නෙන්නේ බාරි කොළඹ සාධිත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එතුමාත් ඇත්තටම මට ලොකු සහයෝගයක් මේකට දෙනවා. අවශ්‍ය හැම සහතිකමම ලැබලා දෙන්න කියලා. ඒක අමතරව බස්නාහිර පළාත් අධ්‍යක්ෂකතුමිය එයත් මේ ලියුම් පවාමට එවල හැමෝට මේවල කියනමට අවශ්‍ය සහයෝගය දෙන්න කියලා. එහෙනම් මම හිතනවා හැමෝම මේකට ගොඩාක් සහයෝගයක් දෙන්න මේ අවස්ථාවේ ලෑස්ති. ඉතින් මම හිතනවා මේක දිග දුරට කරගෙන යා යුතු ආදර්ශමත් දෙයක්. අපේ දුප්පත් වසන රෝගීන් වෙනුවෙන්
කරන්න පුළුවන් උපරිම සේවය නිසා මොකද මම පෞල් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ වරියක් නිසා මට පෞල් සමාජිකින්ගේ තියෙන කායික රෝග වලට බොහෝ දුරට ප්‍රතිකාර කරන්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා විශේෂයෙන් දියවැඩියාව අධික රුධිර පීඩනය ඊළඟට ඉබුආරදී හැම රෝගවලින් ඒ වගේ හැම පැත්තෙම කරන්න පුළුවන් ඉතින් ඒ වගේ හැම පැත්තෙම කරන්න පුළුවන් සේවාවක් ඇය මේ වෙනකොට මොරටුව ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට දුප්පත් අහිංසක ජනතාවට කරමින් ඉන්නවා විශේෂයෙන්ම මේ රෝගියෙක් ගාවට ගියාපුවාම මේ රෝගියාගේ මානසිකත්වය ගැන හිතන්න ඕන ආදරේ කරුණාව දයාව මේ වගේ මානුෂීය හැඟීම් එක තමයි රෝගීන් බොහෝ වෙලාවට සුවතට හැරෙන්නේ ඉතින් මේ වෛද්‍යතුමියත් බොහෝ අවස්ථාවන්වලදී මේ රෝගීන්ට තමන්ගෙන් වෙන්න ඕන ඒ රාජකාරී පැත්ත වගේම අර ආදරේ කරුණාව දයාව වගේ දේවලු දක්වන නිසා මේ රෝගීන් සුවතට හැරෙමින් ඉන්නවා ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් වෛද්‍යතුමියගේ මතය මෙන්න මෙහෙම එකක් රෝගියෙක් ආවොත් මගේ ළඟට කලමිනියු මම දකින දේ තමයි කරුණාව දයාව තමයි මගේ නොම්බර් එක මොකද රෝගියාට කතා කරලා රෝගියාගේ රෝග විස්තරي දැනගන්න නම් අපි රෝගියාට ළඟින් ඉන්න ඕනේ ඉතින් ඒක නිසා කරුණාවෙන් දයාවෙන් කතා කරපුවාම සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට තියෙන කායික රෝග විතරක් නෙවෙයි ඒ හා සම්බන්ධ මානසික ප්‍රශ්නත් අඳුරගෙන තමයි බෙහෙත් කළ යුත්තේ ඉතින් ඒගෙම ගොඩාක් වෙලාවට මම දකිනවා රෝගීන්ට මේ ඒක ලොකු සහනයක් නෙවෙයි ඒකකොට එන හැම රෝගියෙක්ම ඇත්තටම මම දකිනවා ගොඩක් කැමැත්තෙන් සතුටින් තමයි බෙහෙත් අරගෙන යන්නේ ඊළඟට මොරටුව දිසානෝහලේ එන ඕනෙම කෙනෙකුට ඕනෙම වෙලාවක මේ මාව මුණ ගැහෙන්න පුළුවන් ඇවිල්ලා මගේ රෝගීට ඇවිල්ලා විශේෂඥ වෛද්‍යවරියක් හම්බෙන්න ඕනේ කිව්වොත් ඉතින් මට යොමු කරනවා ඉතින් මම හරිම ආශාවෙන් මේ රාජකාරිය කරනවා චිරන් මේ මොරටු ප්‍රදේශයේ ඉන්න ජනතාව හරි වාසනාවන්තයි මෙහෙම වෛද්‍යතුමියක් ලබන්න නේද රටේ හැමතැනම මෙහෙම වෛද්‍යවරු නැහැ අපි ඒවට ආරාධනා කරනවා අපේ රටේ ඉන්න වෛද්‍යවරුන්ට පුළුවන් හිතන්න අලුතින් ඇයව ආදර්ශයට ගන්න පුළුවන් එහෙම හිතලා තමන්ගේ රෝගියාට වෙන්න ඕන සත්කාර ටික මෙහෙම කරන්න පුළුවන් නම් ඒක මොනතරම් දෙයක්ද එහෙම ආ ඉන්නවනම් අපිට කතා කරන්න 0727372372 අපේ හොට්ලයින් එකට කතා කරලා කියන්න මේ වගේ වීර වැඩ නැත්තම් මේ වගේ සමාජයට මෙහෙවරක් කරන අය තරම් රටේ ඉන්නවා ඒ අය net fm බැලුම් වලින් සතුටු සඳුදාතුලින් අපි රටට සමාජයට අනාවරණය කරන්න හෙලි කරන්න අපි බලාගෙන ඉන්නවා ඔව් ඉතින් එහෙම මේ වැඩ කරන මිනිස්සු මේ රටේ හිටියොත් ඇති වුණොත් තමයි තිරින අපිට මේ රටේ හැමදාම සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ එහෙමනම් අදට සමුගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ගිහලා එන්න ඔබට සුබ දවසක් මම චිරාන් මම තිලින